දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමක පැවැත්වුණු පන්දුවර 2020 තරගාවලියේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒත් මේ තරගයේ ජයග්‍රහණයෙන් පස්සේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරේ අතපත්තු තමන්ගේ Facebook ගිණුමේ ඡායාරූපයක් එක්ක තබපු සටහනක් නිසා මේ වෙද්දි ප්‍රේක්ෂකීන් අතරේ දැඩි කම්පනයක් ඇති වෙලා තියෙනවා. දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමක පැවැත්වුණු 3 වෙනි 2020 තරගය කඩුලු 4කින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා. මේ තරගයේදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කරපු චමරි අතපත්තු පන්දු 46කදී ලකුණු 73ක් ලබා ගත්තේ දැවැන්ත 6 පහරවල් 5ක් සහ 4 පහරවල් 7ක් එක්ක. චමරිගේ මේ ප්‍රවේගකාරී පිතිහරමේ ශ්‍රී ලංකාවට මේ තරගයේ ජයග්‍රහණය ලබා දෙන්න වගේම තරගාවලියේ ජයග්‍රහණය ලබා දෙන්න සමත් වුණා. විශේෂයෙන්ම මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් වෙන්නේ 2020 තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම තරගාවලියකදී පරාජයට පත් කරපු මුල්ම අවස්ථාව නිසා. අනිත් එක මේ තරගාවලිය පැවැත්ුණේ දකුණු අප්‍රිකාවේ. ගොඩක් ආසියාතික ක්‍රිකට් කණ්ඩායම් දකුණු අප්‍රිකාවේදී ක්‍රීඩා කරන්නේ බොහොම අපහසුවෙන්. ඒ නිසා දකුණු අප්‍රිකාවේදී තරගාවලිය ජයග්‍රහණය කරනවා කියන එක ඕනම ආසියාතික කණ්ඩායමකට විශේෂ ජයග්‍රහණයක්. මේ තරගයේදී චමරි අතපත්තුගේ විශිෂ්ට ඉනිම නිසාම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමි වුණේ චමරිට. තරගයෙන් පස්සේ Tamange Facebook ගිණුමේ ඡායාරූපයක් එක සටහනක් තියපු චමරි සඳහන් කරලා තිබුණේ මගේ රට වෙනුවෙන් කරන අවසන් රාජකාරිය කියලා. ඒ කතාවෙන් කියවෙන්නේ මොකක්ද කියලා අවබෝධයක් නැති නිසා චමරි මේ සූදානම් වෙන්නේ ක්‍රිකට් පිටියෙන් සමුගන්නද කියලා සැකයක් මතුවෙනවා. කොහොමුණත් මේ කතාව නිසා චමරි අතපත්තුගේ දක්ෂතා අගය කරන ක්‍රීඩිකාවක් විදිහට ඇයව ඉහලින් ඔසවා තියෙන ප්‍රේක්ෂකයන් දැඩි කම්පනයට පත් වෙලා තියෙනවා. මේ වෙද්දි එක් දින ජාත්‍යන්තර තරඟ 98කදී ලකුණු 3255ක් ලබාගෙන තියෙන චමරි එක් දින පිටියේදී ශතක 8ක් සහ අර්ධ ශතක 15ක් වාර්තා කරලා තියෙනවා. එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව නොදෙවි ලබාගත් ලකුණු 178 කාන්තා එක් දින ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වුණු විශිෂ්ටතම ඉනිම කියලා ක්‍රිකට් විචාරකින් නම් කරනවා. ඒ වගේම 2020 ජාත්‍යන්තර තරඟ 125කදී ලකුණු 2731ක් ලබාගෙන ඇති චමරි එක් ශතකයක් සහ අර්ධ ශතක 9ක් 2020 පිටියේදී වාර්තා කරලා තියෙනවා. චමරි 2010 අවුරුද්දේ ඉඳන් වසර 14ක් තිස්සේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කරනවා. ICC ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම වල එක් දින පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ මේ වෙද්දි දෙවැනි ස්ථානයේ ඉන්නේ චමරි අතපත්තු. ඒ වගේම 2020 කාන්තා පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ 9 වෙනි ස්ථානයේ රැඳෙන චමරිට හැකි වෙලා තියෙනවා. ඒ නිසා චමරි අතපත්තු කියන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ බිහි වුණු දක්ෂතම පිතිකාරිනිය කියලා අවිවාදයෙන් නම් කරන්න පුළුවන්. ඒ නිසා චමරි අතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් විශ්‍රාම ගන්න යනවා නම් ඒක මේ වෙලාවේ බරපතල පාඩුවක් කියන එක සැකයක් නෑ. ඒ වගේම තාමත් ඉතා හොඳ රිද්මයක හිටිද්දී මේ වගේ තීරණයක් ගන්න හේතුව මොකක්ද කියන එකත් පැහැදිලි නැහැ. හර්ෂිතා සමරවික්‍රම වගේ අධ්‍යක්ෂීන් බහුල පිතිකාරිනියන් වගේම විශ්ව ගුණරත්න වගේ යොවුන් ක්‍රීඩිකාවන් මේ වෙද්දී චමරගේ ආභාෂයක ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය වර්ණවත් කරමින් ඉන්නවා. විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව දෙවැනි 2020 තරගයේ ජයග්‍රහණයට විශ්ව ගුණරත්නගේ විශිෂ්ට ඉනිම වැඩි දායකත්වයක් ලබා දුන්නා. එනිසා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය ගැන යහපත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. චමරි අතපත්තු ලීග් පිටියෙත් හොඳ දක්ෂතා අතරේ ඉන්නවා. ඒත් තවදුරටත් චමරිගේ ප්‍රහාරාත්මක පිතිහරණය වගේම දක්ෂ නායකත්ව හැකියාවන් ජාත්‍යන්තර පිටියේ දකින්න ලැබෙනවා නම් තවත් හොඳයි. ක්‍රිකට් පිටියේ මේ වගේම වැදගත් සානවුම් තොරතුරු දැනගන්න ස්පෝර්ට්ස් විත් හිමාශි channel එක subscribe කරලා තියාගන්න.